mama wajdi jiji chamal sanjio wajdi ha civil lah itu wasi kamla itu wajdi orang ke brutiya samiti sandaan ya sauk ke sebe brutiya samiti sandaan ini men civil samvidhan ekabutu patwa agni ana mema akanda satyagraha sanda apa sahayoge palakarana ma api visheshayen ma kiyanna ona me satyagraha aarambha karana nimitta wenne parliamentu athuledi keheliya wage mema kramaya visin nirupane kare mahajanathawage mataya nemei e nisa keheliya saha kramaya ta parajaya patkirima sandaha civil samvidhana vidiyata purawasiyan vidiyata pawiri dena wagakima istapata kirima sandaha rajayata janadhipatiwaryata me saukhya paddhati vinashaya sambandhawa balagannima tamai mema akanda satyagrahaya aramuna bawa civil samvidhana නියෝජනය කළ තිබෙනේ අපි පෞගී කාලේ දිගින් දිගටම පෙන්වා දුන්නා මේ රටට තත්ත්වෙන් බාල ඖෂධ ගෙනීම සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව අපි දැක් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පිළිගත්තා තත්ත්වෙන් බාල ඖෂධ පැමිණෙන බව අද ජාතික පුවත්පත්වල සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිගන්නවා මේ රටේ ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවෙච්ච බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් ප්‍රති වෘත්තීය සමිතිය සඳහන් පසුගිය කාලයේ කළ ප්‍රකාශ බොහෝ දුරට සත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්ම ඊයේ ආයතන ප්‍රධානීගේ රැස්වීමේදී පිළිගෙන තිබෙනවා. දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිගන්නවා නම් ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙච්ච බව මුදල් නොමැතිකම නිසා නෙමෙයි මේ සෞඛ්‍ය අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ මේක ඇතුලේ ඉන්න දූෂිත නිලධාරීන් විසින් සිදු කරපු ප්‍රශ්න සහගත ගනුදෙනු නිසා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාත් පළමුව කළ යුතු වන්නේ මේක ඇතුලේ ඉන්න මේ ගනුදෙනු වලට සම්බන්ධ සියලු නිලධාරීන් ප්‍රතිව්‍යුහගත කරන එකලා ඔවුන් ඉවත් කළා නව නිලධාරීන් පත් කරන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ පුවත්පත් සඳහන් කරනවා සාමාන්‍ය ක්‍රමවේදයේ යටතේ ඖෂධ මිලදී ගැනීම සඳහා ලිපිකණු 400කට අධික ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ගොඩ ගැසී තිබෙන බව ඒ වගේම මේ මොහොත වෙනකොට සමහර රුපියල් 700ට පමණ ලබා ගන්න පුළුවන් ප්‍රතිජීව ඖෂධ මිලදී ගැනීමේ ලිපිගොනු නිසි පරිදි අදාළ නිලධාරණයන් විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා අමාත්‍යාංශයට සිද්ධ වෙලා තියෙනවා රුපියල් 700 බෙහෙත රුපියල් 3000ට එම සමාගමෙන්ම එම ප්‍රතිජීවක ඖෂධය මිලදී ගන්න. එහෙනම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මාධ්‍යට ඇවිල්ලා සල්ලි නැහැ කියන කතාව අමු කෙප්ප කෙබරයක් වෙනවා මේ විදියට හදිසි මිලදී ගැනීම සඳහා අමාත්‍යාංශය කටයුතු කරන විට. ඒ නිසා අපි හිතන්නේ මේ අවස්ථාවේදී මේ රටේ මිනිස්සු අද බඩගින්නේ ඉන්නවා අපේ රටේ ජනතාවගේ ලක්ෂ 50ක් ඉක්මවලා ප්‍රමාණයකට තමන්ගේ ආහාර වේල නිසි පරිදි ලබා ගන්න බැරි බව එක්සත් ජාතිගේ සංවිධානය කියනවා. ජනගහනයේ ලක්ෂ 100ක් දැඩි ආර්ථික ආහාර සෞඛ්‍ය කෘෂිකාර්ම ශේෂ්ඨය මත පදනම් වූ ගැටලු නිසා අනාරක්ෂිතතාවයක සිටන බව කියනවා. ඒත් ඒ වගේ තත්ත්වයක් යටතේ නිලධාරීන් මේ අර්බුදය පාවිච්චි කළා වවාගෙන කනවා නම් ඒක කොයිතරම් නම් කනගාටුදායක තත්ත්වයක්ද. ඒ නිසා අපි ජනාධිපතිවරයාගේ යලි ඍජු මැදිහත් වීම බල කරනවා අමාත්‍යවරයා සහ නිලධාරීන් වහා වෙනස් කරන්න කියන එක. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට අතීතයේ සිහිපත් කරන්න කැමති 2015 දී යහපාලන ආණ්ඩුව බිඳ වැටෙන්නේ ප්‍රධාන කරුණු දෙකක් මත එකක් තමයි පාසුක ප්‍රහාරයේ හරුනම සයිටම් අර්බුදය සහ එවකට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධව ඇතිවෙච්ච ප්‍රශ්න निराකරණය කරගන්න ජනාධිපතිවරයා අසමත් වීම. අද නැවත ඒ ප්‍රශ්න දෙකම ඒ විදිහටම නිර්මාණය වෙලා තියෙනවා. එක් පැත්තකින් නැවත පෞද්ගලික වෛද්‍ය පීඨ පිළිබඳ කතිකාවත සමාජයට එළියෙනවා අනික් පැත්තෙන් සෞඛ්‍ය සේවයේ අර්බුදය කළමනාකරණය කරලා හරියට තීරණ ගන්න ජනාධිපතිවරයා ඉදිරි පියවරක් නොතැබීමේ ඛේදවාචකය නිසා මේ රටේ ජනතාව දවස ගානේ මේ ආණ්ඩුවට විශාල විරෝධයක් ගොනු කරන්න පටන් අරන් තියෙනවා. අපි දැක්ක සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් සඳහා කැබිනට් අනුමැතිය ලබා දීපු බව. අපි දන්නවා අපේ රටට වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය හරියට පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන අවුරුද්දකට අවශ්‍ය කරන වෛද්‍යවරුන් ප්‍රමාණය කොපමණද 20-25 දක්වා ප්‍රක්ෂේපණය කොහොමද වෛද්‍යවරුන් රට හැර යාමත් සමග අඩු වෙන වෛද්‍යවරුන් ප්‍රමාණය කොපමණද ඒ වගේම අපේ රටේ පෞද්ගලික රෝහල් සඳහා අවශ්‍ය වන වෛද්‍යවරුන් ප්‍රමාණය කොපමණද විදේශගත වීමට අපේක්ෂා කරන වෛද්‍යවරුන් ප්‍රමාණය කොපමණද කියන එක ඒ මත තමයි අපේ රටේ පෞද්ගලික වෛද්‍ය පීඨ ඉදිකිරීම සඳහා වෛද්‍ය පීඨ සඳහා අවසර ලබා දීම ක්‍රියාත්මක කළ යුතු වන්නේ. එහෙම නැතුව වෛද්‍යවරු බිහි කරන්න ගියොත් ඉන්දියාව බංග්ලාදේශයේ වගේ පෙට්ටි කඩවල සපත්තු කඩවල බුලත් කඩවල වගේ තමයි වෛද්‍යවරුන්ට බෙහෙත් දෙන්න වෙන්නේ. එතර ගුණාත්මක භාවයෙන් අඩු වෛද්‍යවරු බිහි වුණොත් අපි දන්නවා අපේ රටේ සෞඛ්‍ය සේවයේ කඩා වැටුනොතින් දැන් මේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුත් රට හැර යෑම වේගවත් වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා පැහැදිලිවම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කරන්න ඉන්න සමාගම් වලට කරුණාකර මේ ශක්්‍යතා අධ්‍යයනය කරන්න. රජය සමග අත්සන් කරපු ගිවිසුම් ජනතාවට නිරාවරණය කරන්න. මොකද රජය කියන්නේ මේ රටේ සිවිල් මහජනතාව. අපි දන්නවා සයිටම් අර්බුදය නිසා
එම වෛද්‍ය පීඨවලට ගිහිපු ළමයි අසරණ වුණා, රාජ්‍ය විශ්වවිද්‍යාල ළමයි අසරණ වුණා, රටේ සෞඛ්‍ය පද්ධතිය සහ අධ්‍යාපන පද්ධතියට විශාල ඛේදවාචක් අත් වුණ අවසානයේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුටත් මැරෙන්න සිද්ධ වුණා ඉංගන්නේක් විදියට. ඒ නිසා ඒ තැනට පත් වෙන්නේ නැතුව මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන කණ්ඩායම් කරුණාකරලා සබුද්ධිමත් ලෙස මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන සිවිල්ලා පුරවැසි සංවිධාන සමග සාකච්ඡා කරලා නිසි ප්‍රවේශයෙන් මේ වැඩ ආරම්භ කරන්න. එහෙම නැත්නම් අතරමැද කඩාකප්පල් වුණොත් අම්මා තාත්තා ගේ දොර ඉඩකඩම් උගස් කරලා තමයි මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල ළමයි එවන්නේ. ඒ නිසා ඒ ළමයි අසරණ වුණොත් ඒක තවත් ඛේදවාචකයක් වෙන්න පුළුවන්. ඒ නිසා එක පැත්තකින් සෞඛ්‍ය අර්බුදය අනෙක් පැත්තෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය කියන මේ දෙකම විසඳන්න රජයට බල කිරීම තමයි මේ සත්‍යග්‍රහයේ මූලික අරමුණ. අපි විශ්වාස කරනවා මේ පණිවිඩය රජයේ සාධනීය ලෙස ධනාත්මක ලෙස තේරුම් ගනීවි. මොකද ජන සෞඛ්‍ය ඇමතිවරයාම පිළිගන්නවා නම් අද අමාත්‍යාංශය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕන. අමාත්‍යාංශය බංකොලොත් කියලා ඒකම ඇති අපි පහුගිය කාලේ කරපු වෘත්තීය අරගලවල යථාර්ථයේ සත්‍ය ජනතාවට අවබෝධ වෙන්න මේ සියලු සටන් මේ රටේ පුදුමහ ජනතාව වෙනුවෙන් අපි කනගාටු වෙන මේ අවස්ථාවට මේ රටේ මේ ක්‍රමය වෙනස් කරන්න බලාපොරොත්තු වෙන සියලුම දේශපාලන පක්ෂවලට වෘත්තීය සමිතිවලට සිවිල් සංවිධානවලට ආගමික සංවිධානට ආරාධනා කළා. හැබැයි ඔවුන් කිසිවක් ඇවිල්ලා නැහැ. අපි කියන්නේ ඒකයි දේශපාලන අරමුණු වලින් නෙමෙයි සැබෑ අරමුණු වලින් පොදු මහජනතාව වෙනුවෙන් පෙනී සිටින්න කියන පණිවිඩය අපි මේ රටේ සියලුම පක්ෂ විපක්ෂ දේශපාලකයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සිට අනුතුරු අඟවන්න සහ දැනුම් දෙන්නට කැමැති. ස්තුතියි.